නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, පින්වතීනි, පින්වත් දරුදරියනි, අද බලාපොරොත්තු වන්නේ මහත්ඵල මහානිසංස විනදින ආනාපාන සති භාවනාව වැඩීමට අවශ්‍ය කරන්නා වූ පියවරකින් එක සකස් කර ගැනීමයි. ඒත් අපි ඒ සඳහා බලාපොරොත්තු ආකාරයෙන් අවංක වෙන හැටි, උජුම් කායන් වෙන හැටි දෙපසකින් පෙන්නුවා. එකක් තමයි හොඳ කිරින් තියාගෙන මේ භෞතික පරිසරයේ කය හැදගහ ගන්නවා. ඒක පහසුව සඳහායි, කයේ පහසුව සඳහායි. එතකොට අපි ඊළඟට අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා භාවනාවේදී. වංක පුද්ගලයාට නම් මේ භාවනාවේ ප්‍රතිඵල ගන්න බෑ. එයා අවංක වෙන්න ඕනේ. අන්න සක්කෝ උජුච සූජුච කිවදෙන්ති. අත්‍යවද අවංක වුණා. අන්න අවංකත්වයේ පිහිටියට පස්සේ මොකද වෙන්නේ? සතිය පිහිටවා ගන්නවා කොහටද? දැන් අපිට වෙන සතිය පිහිටවන්න දෙයක් නැහැ නිවන හැර. එහෙනම් මට ඕනේ නිවන් දකින්නයි. නිවන් සාන්තියයි මට අවශ්‍ය. මෙන්න මේ ලෝකේ එකම සාන්තියක් පත් යන මගේ බලාපොරොත්තුවක් නේ. මෙන්න මේ උතුම් අදහසේ හිත පිහිටවලා ඉන්නකොට දැන් මොකද්ද වෙන්නේ? හිත කොහෙද පිහිටියේ? සාගක්ෂේත පිහිටියා, ද්වේෂක්ෂේත පිහිටියා, මෝහක්ෂේත පිහිටියා. සාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ කරන තැනට හිත පිහිටවලා ඉන්නකොට දැන් යමක් සිද්ධ වෙනවා. කුමක්ද සිද්ධ වෙන්නේ? අන්නේ චිත්ත සාන්තිය හැඟීම බොහෝම නිදහස්. ඔන්න ඔය නිදහස් වේට හිත තිබ්බහම එයාට එක දෙයක් වෙනවා. කුමක්ද වෙන්නේ? කාගක්ෂේද, දේශක්ෂේද, මෝහක්ෂේද හිත තියලා ඒ නිවෙන සැලසෙන ස්වභාවයට හිත තියෙනකොට ඇතිවෙන චිත්ත ස්වභාවයේ මීට රාගී ගුණයට නැඹුරු වෙලා, මීට දෝෂී, මීට මෝහී ගුණයට නැඹුරු වෙලා අන්නේ වෙලාවේදී නැගෙන්නා වූ ඒ චිත්ත හැඟීම මුල් කරගෙන එක්තරා විදිහක චිත්තජ රූප නැගෙනවා. ඒ චිත්තජ රූප කොහොමද? ඒවා සාග නැති, ද්වේෂ නැති, මෝහ නැති ස්වභාවයට අනුකූල නිසා එන්න එන්න දීප්තිමත් වෙනවා. ප්‍රභාසර ගති රක්ෂණය යුක්ත වෙනවා. මෙන්න මේ ප්‍රභාසර ගති ස්වභාවයට නැඹුරු වෙච්ච ඒ චිත්ත රූප නැగి නැగి කොහාටද යන්නේ? මොහතා පාසායගේ චිත්තජ රූප අපේ කය වතා, කය ඇසුරු කරගෙන පිහිටනවා. පිහිටමින් වැඩිද පටන් ගන්නවා. මෙන්න මේ විලාදි එකලියක් සිද්ධ වෙනවා. කුමක්ද සිද්ධ වෙන්නේ? අපද්‍රව්‍ය වශයෙන් කාගේ නිසා, ද්වේෂේ නිසා, මෝහේ නිසා දෙකල් එකතු කරපු අර විශ්වය තුල, අර අපි කිව්ව මනෝමය ලෝකයක සම්බන්ධ කරලා එකතු කරගත්ත කොටස්, කය සම්බන්ධව තියෙන මේ කොටස අඳුරුයි, හත් පැහැයයි, දුඹුරු පැහැයයි, මේ ආකාර ස්වභාවයෙන් යුක්තයි, කළු පැහැයි. එබඳු වන්නාවේ කොටස සමගි එකට තියෙන්න බැහැර දීප්තිය. නැත්නම් මීත රාගී, මීත දෝති, මීත මෝහී ගුණයට නැඹුරු වෙන මානසිකත්වයෙන් ගොඩ නැගින ඒ චිත්තජ රූප එකට පවතින බෑ. චිත්තජ රූප බලවත් වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? අර අඳුරු රූපව දැවෙන්න පිච්චෙන්න පටන් ගන්නවා. අන්නේ දැවෙනකොට පිච්චෙනකොට විශාල මහන්සියක් ඇති වෙන අධිපත්තකට. කුමක් නිසාද? මනෝමය කයේ ආකෘතියක් තමයි මේ මස්ලේ කය හැදිලා තියෙන්නේ. මනෝමය කයේ යම් තැනක අඳුරු පටල හිටලා තිබුණා නම්, හත් පහ අඳුරු පහ පටල හැදිලා තිබුණා නම්, ඒවා කිරණ අද්දින වදිනේ කියනවා නම්, ඒ කළු කිරණ, අඳුරු කිරණ ඒ තැන තැන්පත් වෙලා තිබුණා නම්, අන්නේ තැන් වලට පහර වදිනවා මේ සුදු කිරණ වලින්. නැන්නාර වීතරාගී, වීත දෝෂී, වීත මොහි ගුණේ සැනසීම මුල් කරගෙන හිත පිහිටවාගෙන ඒ සාන්ත සුවේට හිත තියාගත්තාම ඇති කරන්නා වූ චිත්තජ රූප ඒවා පරාජය කරන්න බෑ. අර අඳුරු පිරෙන උලට අලෝභයේ, අදීසේ, අමෝහයේ, ලෝභයේද, දීසේද, මෝහයේද පරාජය කරන්න බෑ. ලෝභ, දීස, මෝහ යටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයක එකක් වෙනවා අභිලංග. මොකද වෙන්නේ? අර ආධ්‍යාත්මික කායික ස්වභාවයේ අනුරුවක් වශයෙන් හැදෙන මේ කය, ඒ ආධ්‍යාත්මික ස්වභාවයේ අඳුරු ස්වභාවයක් තිබුණා නම් ඒ කිරණවල
ඒක ඇති වෙන එකලා කාන්දම් ශක්තියක් මුල් කරගෙන ඒ කෙල්ල කාන්දමක් ඒකට අනුකූල මේ කනබොන ආහාර හා බාහිර පරිසරයෙන් ඇදලා ගන්න අඳුරු දේවල් විදිහට සකස් වෙච්ච රූප කලාප පිළිදෙනවා මේ නිසා මේ ශරීරයේ වාත කෝප පිත් කෝප තෙල් කෝප ආදී වශයෙන් මේ ආකාරය විකෘති වෙච්ච එවනු කොටත් හැදිලා මේ ශරීරය තුළ විවිධාකාර රෝගාබාධයන්ට හේතු වෙන දැවීමට තැවීමට පිළීමට හේතු වෙන දේවල් ගොඩ ගැහිලා ශරීරයේ හිරි වැටෙනවා එක විදිහට තියාගෙන ඉන්න බෑ පාසුවක් නැහැ ආපාසුතාවය ඇති කරනවා දාහේ දැවීම ඇති කරනවා අන්නේ රූපයන්ගේ විකෘතිතාවයන්ගේ ස්වභාවය විපාකයේ පළ විපාකයේ ඔය විදිහට අපි දැවිලා තැවිල්ල ඇති කරලා තියෙන්නේ මෙන්න මේක නැති කරගන්න මොකක්ද වෙන්නේ අර සුදු පිළ ක්‍රියාත්මක වෙනවා නැත්නම් අර නිවනට හිතපි හිතවාගෙන ඒ සාන්ත වූ ප්‍රණීත වූ නිවනේ ස්වභාවය සිහි කරමින් ඉන්නකොට ඇති ඒ ස්වභාවය මෙන්න මේ විදිහට එක දෙයක් වෙනවා මේ ශරීරයේ අංගපසංග අස්සක් මුල්ලක් නැහැ ඒ හැම දෙයකම තිබෙන අර විස විර කරපු අඳුරු කිරණ ඒවට බැඳිලා තිබිච්ච අර ද්‍රව්‍ය වස්තු වශයෙන් තිබිච්ච අපද්‍රව්‍ය මේ සෑම එකක්ම පිච්චෙන්න පටන් ගන්නවා අඳුරු කිරණ පිච්චි යනවා චිත්ත ප්‍රහාදී නිසා නිවන මුල් කරගත්ත චිත්ත ප්‍රහාදී මුල් කරගෙන ඒ නැති සුදු කිරණ ක්‍රියාත්මක වෙලා අර අඳුරු කිරණ පිච්චෙනකොට ඒකෙන් බදාගෙන දරාගෙන හිටපු කයෙහි තිබිච්ච අපද්‍රව්‍ය අදිහි වෙලා ගැලවිලා යනවා මෙන්න මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා හෙද්දා කෝදන හැටියට මේ හිත පිළිසිදු කරන්න. මෙන්න මේක හරි වැදගත් දෙයක්. හෙද්දා කෝදන ක්‍රමේ දැනගන්න ඕනේ. ඒ වගේ හිත පිළිසිදු කරන ක්‍රමේ දැනගන්න ඕනේ. කොහොමද හෙද්දා කූපේ හෙද්දා කෝදන්නේ? අපි ඉතල වතුර ටිකක් දාලා හෙද්ද කෝදලා බලනකොට එකලා උණින් මැදින් තිබිච්ච දූවිලි කට්ටුවක් නම් මත්තම ගැලවිලා ගියා. හැබැයි කුණු එහෙමමයි. ඊළඟට මොකද කරන්නේ? පරාංගෝ රසායනයක් දාලා ඒක හොඳට පෙනී ඉන්න අපුල්ලනවා හොඳට පොඩි කරලා අපුල් අපුල්ල ඉන්නවා දැන් මොකද වෙන්නේ කුණු ගියේ නැහැ කුණු පෙඟුවා නිහිල් වුණා එච්චරයි කරගන්න පුළුවන් උනේ ඒක ඊට පස්සේ මොකද කරන්නේ අපි ඒ අපුල්ලන පොඩි කරන එක නවත්තලා මොන වතුරයක් කරන් දාලා හිටන් ඒකට කලත් වෙනවා කලත්තලා ගත්තට පස්සේ මොකද වෙන්නේ පොගපු කුණු ටික ඔක්කොම වතුරට යනවා කුණු ඉවත් වෙච්ච හින්ද හම්බ වෙනවා බලමහා සම්පූර්ණ ඉවත් වෙලා නැහැ තව කුණු පේනවා ඊට පස්සේ මොකද කරන්නේ නැවතත් ඒකට අවදි සබංගෝ රසායනිය දාලා නැවතත් අර වගේ අපුල් වෙනවා හොඳට පොඩි කරනවා කුණු යනවා නෙමෙයි කුණු පොගනවා ඊට පස්සේ මොකද කරන්නේ බෙගුවර පස්සේ තව අතුල අතුල ඉවර වෙලක් නැහැ ආයිසරයක් වතුර දාලා හොදනවා හොදපුවා පොගපු කුණු ටික යනවා ඔබ පුකුලන්ටි වියට පස්සේ තවත් අපි දාලා හොද හොදේ කියන වෙලක් නෑ දැන් ආයතනයක් ඉදිරි යටින් කුණටි තවද රසායනිය දානවා දාලා ඒක අතුරන්ට ඒකේ කුණටි ටික පොගනවා කුණු යන්නේ නැහැ කියලා විතරයි නැවත වතුරක් දාලා හේදුවාම ඔබ පුකුලන්ටි යනවා මේ විදිහට බල බලා හොදන කොට කුණු පොඩක් නැති වෙනකන් හේත හොදාගෙන පිළිතුරු දෙයක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ භාවනාව කිරීමේදී තේරුම් ගත යුතු දෙයක් තියෙනවා මෙන්න මේක තේරුම් ගත්තහම ලොකු අමාරුවක් වෙනවා මොකද වෙන්නේ මෙන්න මේ භාවනාවේ චිත්ත ප්‍රහාදී ඇති වෙන්නේ ධර්ම අරමුණක් සිහි කරමින් මූලිකව ගත කරන වෙලාවෙදී අන රසායනයක් දාලා පොඟවන වෙලාව නැත්නම් කලත් වෙන වෙලාව පොඩි කරන වෙලාව දැන් අධ්‍යාන්තරයේ තිබිච්ච සාග දේස මොහ නිසා බැඳිලා තිබිච්ච කුණ පොඟලා දැන් පිට කරලා දමන්න ඕනේ අන හෝදන අවස්ථාව ආවා දැන් මොකෙන්ද හෝදන්නේ මෙන්න මේකට ගන්නවා සුවයි සුවයි කියලා මෙච්චර කාලෙ ඇදගත්ත සූම් කරන ක්‍රමේ වසුසුම් ධ්‍යාන වාතය ගත්ත තැන මහන්සි අරින්ද මහන්සිය දැනෙන ඇඟට දැනෙනකොට මොකද කරන්නේ උඩට හොඳ වෙර හුස්මක් අරගෙන අරිනවා අරපුවා මොකද වෙන්නේ භෞතික කයට තිබිච්ච හරිය භෞතික කයෙන් ගැලවිලා විසිලා පිටට යනවා අභ්‍යන්තර කයට තිබිච්ච හරිය ඒකම කිරණ ක්‍රියාත්මක වීමක් වෙනවා මොකද්ද අභ්‍යන්තරයේ අලෝභ ආදේශ අමෝහ උඩ ඇති වීතරාගී වීත දෝෂී වීත මොහි නිවඳ හිත පිහිටවාගෙන ඒ චිත්ත ප්‍රහාදීන් ඉන්නකොට ඒ භුෂ්ම ගැනීමේ ක්‍රියාවලිය සමග අර මනෝමය කයට තියෙනවා ක්‍රියාවලිය මොකද්ද වෙන්නේ අර විස්තරේට විහිදලා තිබිච්ච සමා විසින් ගොඩනගපු අර සුදු කිරණ මාලා ඇදලා එනවා ඇතුළට එනකොට මොකද වෙන්නේ අඳුරු කිරණ කුච්චාගෙන එකක් පිට වෙලා යනවා ඔන්නේ ප්‍රමදේ කොතන සිද්ධ වෙනවා මෙන්න මේ නිසා මොකද වෙන්නේ අන්නේ චිත්ත ප්‍රහාදීන් ඉඳිමින් ඔය සුසුම් අරගෙන හරිනකොට
මෙන්න සිද්ධ පොදුනවා. ඊට පස්සේ ඒ ආකාරයෙන් මහන්සිය නැති වෙනකොට ආයි සහැල්ලුවට හිත තියලා දැන් ආයි සමාධිය ඉන්න. දැන් මේ ක්‍රම දෙක. මෙන්න මේක දකින්න ඕනේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සත්ත බොජ්ජංග වඩන හැටි. කටි සම්බොජ්ජංගයේ හැම වෙලෙම තියෙන්න ඕනේ. නිතරම පවතින්න ඕනේ. අන්න සතිය පිහිටවා ගත්තා. සතිපට්ඨානෙ. මොකද්ද සතියේ? මම මේ කරන්න කියන හැම දෙයක්ම තියෙනවා නම් ඇයි මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම කියන්නේ? හේතුව දකින්න ඕනේ. මට අවැදනම් ලෝකයට අවැදනම් එබඳු සිතිවිලි මාත්‍රයක් මම නගන්නේ. මනාපීයේ සිතිවිලි වල පරිසරින් ඉන්නේ. මගේ ක්‍රියා මාත්‍රිය කියන ලෝකයට අවැදනම් මට අවැදනම් එබඳු ක්‍රියා කරන්නේ මම මනා පරිසරයකින් ඉන්නේ. ආ සතියෙන් ඉන්නවා. මගේ වදනේ යම් කෙනෙකුට අවැදනම් මට අවැදනම් මම එබඳු වදන කොහොමවත් පිට කරන්නේ මනා සතියෙන් ඉන්නවා. ඔන්නේ සතියෙන් යුක්තව ඉඳගෙන එහෙනම් වැඩදායක ඉන්නේ මොනවද? එබඳු විදිහේ ක්‍රියාත්මක කරනවා. මට වැඩදායක නම් මොකද වැඩදායක තත්ත්වේ? නිවන. නිවනට හේතුකාරක වෙන බව පේනවා නම් යම් සිටවිල්ල. ඒ සිටවිල්ල සිහි කරන්න පටන් ගන්නවා. අනුන්ට නිවනට හේතුකාරක වෙන්නා වූ ඊට උපනිශ්‍රේ දෙන්නා වූ මිත්‍යාකාරක හිත වැඩිමක් ආදියක් ඇතනම් එබඳු වන්නා වූ සිටවිලි පතුරවනවා. මට වැඩදායක වෙන්නා වූ කතාවක් ඇතනම් ඒ ශබ්දේ මෙහි යවනවා, කතා මෙහි යවනවා. සාගක්ෂේන දේශක්ෂේන මොහක්ෂේන ආදාරණ විදිහට සාගේන දේශේන මොහේක ආදාරණ විදිහ කතාව පිට කරන්නේ නැහැ. මනාසියෙන් ඉඳලා කර ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මම ක්‍රියා කරනවා නම් සාගක්ෂේන දේශක්ෂේන මොහක්ෂේන අවසින් යවවල පිට සඳහා වගේ කය ක්‍රියාත්මක කරන මම ඒ සඳහා ඉදිරි ඉඳ දෙනවා. අනිපාට ඉඳ දෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් ඉතාලින් තේරුම් අරගෙන ඔතන මනාසිය පිහිටවාගෙන ඉන්නවා. ආර්ය මාර්ගය වැඩි නොතනි. මෙන්න මෙහෙම තේරුම් අරගෙන ඊට අනුකූලව හිත පිහිටවාගෙන දැන් මොකද කරන්නේ? ඉන්නකොට නිදැත් හොඳවැර දැයිල පටන් ගන්නවා. ඇඟ ඇතුළ හත් වෙලා එනවා. පපුවල මහන්සියක් ගලා එනවා. සමහරවිට හන්දිපත් අස්සේ කැක්කුම එනවා. මොකක් නිසාද මේ ඉන්නේ? අර චිත්ත ප්‍රහාදීත් නැගිනකොට පෙරදී නැගිලා තිබිච්ච කළු කෙලන අඳුරු කෙලන පටල පිච්චෙනවා. ඒවට බැඳිලා හැදිලා තිබිච්ච ශාරීරික තිබුණා වූ ධාතු හතරේ සම්බන්ධතාවය වෙනස් වෙලා යනවා. එන්නම් ඉතින් අපදාවිය වලට වැරදි ආකාරයෙන් වැඩිචා ගැලවිලා ගිහිලා යනවා. ඉක්නාවේ පද්ධතිය ඇවරිලා දිනා මේ වස්ලේ කයි. ඒවා ලිහිල් වෙලා එන්න ඕනේ හරිතන් තෙන්න. අන්නේ ඇවරිලා ගිලවිලා තියෙනේවා. ආපහු සකස් වෙනකොට ශාරීරියේ සමාජයන් ඇවරෙන්න පුළුවන්. අද වෙන ගැටෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉවසාගෙන සමානුකූලව ඒ විලාවේදී අර හිතවිල්ලේ හිතමින් ධර්මයේ තිබ්බ හිතෙන් හරියට අපුල්ලකු රෙද්ද නැවත හොදෙනවා වගේ දැන් ආයෙත් සුසුම් වලට ඉඳ දෙනවා. අන්න දුසුමෙන් දුසු වල ඉඳ දෙනකොට මොකද වෙන්නේ? ආයතනයක් නිදහස් වෙලා හිටන් ඇගේ වාසි අඩු වෙලා යනවා. ඉන්දින්න සැහැල්ලු භාවයට පත් වෙනවා. මෙන්න මෙතන මොකද වෙන්නේ? නිරාමිත පීතිය නිසා පීති මාත්‍ය කායව වස්සද්දති. පීතිය මාර්ග කාය සැහැල්ලුවට පත් කරනවා. වස්සද්ද කායව සුගන්ධීති. අන්න සැහැල්ලුව නිරාමිත සුවයට පත් වෙනවා. සුඛිනෝ සමාධියති. සමාධිය කරගෙන යනවා. මෙන්න මේ ආකාරයෙන් සමාධියට ගෙනියන. එහෙනම් මෙතෙන්දී මොකද කරන්නේ? අනේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සාමිදි පජානාති. කොහොමද? සතෝ වා අස්සසති සතෝ පස්සසති. අනේ දීයෙන් අරගත්ත දේවල් සීයෙන් පහකලිත දේවල් ඉස්සෙල්ලා දැනගත්තා. මොනවද සීයෙන් අරගන්නේ? සාගීට දේශීයට මෝහයට හේතු වෙනවා නම් යම් කිසි දෙයක් ඒවා පහ කරනවා. සාගීට දේශීයට මෝහයට හේතු වෙන හිතවිලි ක්‍රියාවෙන් පහ කරමින් සාගත් හේත දේශක්ෂේත මෝහක්ෂේත හේතු වෙන හිතවිලි ක්‍රියාවෙන් ඇතුළු කරනවා. මෙන්න මේ අතුරු කිරීමයි මේ පහ කිරීමයි විකරම කරගෙන ඔය ආකාරයෙන් ඉන්නා වූ දාහිරපත් වෙනකොට සුසුම් ක්‍රියාත්මක කරලා ඒ සුසුමෙන් සුසුමට අත්හැරලා ඇව්වහම අන්න නිදහස් වෙන්න පටන් ගන්නවා. අන්න ඉතිරයි දකින්නවා. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසානිති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසානිති පජානාති. දැන් දීර්ඝලෙස උස්ම ගන්නවා, දීර්ඝලෙස උස්ම අරිනවා කියන වදේ විතරයි අපි දන්නේ. දැන් ඒක අරින්නේ කොහොමද? උමල අවස්ථාවකද? දැන් අපි දකිනවා ආස්වාද ප්‍රස්වාදයේ හරි නැහැටි. පහතර නැහැටි. කුලල විතරක් නෙමෙයි. ඒක බාහිර ලෝකේ හරි. ඇතුළු කරේ ඉත්තයි පහතර ඉත්තයි තේරුම් ගන්නවා. මෙච්චර කාලයක් අධික රාගයෙන් අල්ලාගෙන වත් වෙලා හිටපුවාම ලීසියෙන් අරින්න බෑ. ඒවා බොහොම අමාරුයි අරින්න. මොකද කොච්චර හිතේ වට යන්න යනවා. ඒ විරාත මොකද කරන්න ඕනේ? දීර්ඝ ලෙස ආදීනෝ ධර්මානුකූලව බලන්න ඕනේ. එහෙනම් ධර්මයේ ආශ්‍රයයට ගන්නවා දීර්ඝ ලෙස. අරගත්තාම මොකද වෙන්නේ? සමක්‍රමයෙන් අර සිට අසාරකාරී මානසිකත්වයේ රාගි රටි අසාරයි කියලා දැක දැක පහ වෙන පටන් ගන්න. ඉතින් ගැඹුරට කාල දිලා තියෙන කහටට වැඩිපුර රසායනයක් දාලා අතුල්ලනවා වාගේ. හිතේ තිබෙන රාග කහට, ද්වේෂ කහට, මෝහ කහට වැඳුනහම
මොහොතකට එකපාර හොයාගන්න බෑ. ඒ නිසා ආර්ය කාටයි විහෙත කාටයි ඇලීම් ගැටීම් දෙකේ මතුවලා එනකොට පේනවා. අන්නේ එකට අරමුණ හොයලා මොකක් නිසාද මේක ඉන්නේ? ඒ අරමුණ නිත්‍යද සැපද ආත්මද අනිත්‍යද දුක්ඛද අනාත්මද හොයලා බලනවා. මෙනී කරලා බලනවා. ඇතුළු කරන්නේ කියෝ සිද්ධ වෙන්නා වූ අසාරත්වයේ සහ විනාශයේ සිහි කරනවා. පටිච්චසමුප්පන්නෝ සිහි කරලා බලනවා. මෙතේ බොහෝ විලාසයක් ඒකේ කරන්න වෙනා මුලදී. අන්නේ එක කරනකොට මොකද වෙන්නේ? දීර්ඝ ලෙස දහම් ඇතුළු කරමින් අර පාප ධර්මයේ පස්සාත කර ළමන්ද යලි යලි ගොඩ නොනැගින විදිහට යථාභූතී ලැබෙන එක අර විදිහට කරනකොට ආන් මුලදීම පටන් ගත්තා. දීගම් වා පස්ස සන්තෝ දීගම් පස්ස සාමිති පජානාති. හිත තුළ මේ දහම් ක්‍රියාවලිය යන්න ඕනේ. මේ ක්‍රියාවලිය යනකොට මොකද කරන්නේ? අර තියෙන ආකාරයෙන් ඕකට කියනවා සති සම්බොජ්ජංගයේ හැමෙලීම තියෙනවා. ධම්ම විචේ සම්බොජ්ජංගයයි විරිය සම්බොජ්ජංගයයි ප්‍රීති සම්බොජ්ජයයි කියන බොජ්ජංග තුන ඉස්සෙල්ලා බලනවා. මෙන්න මේක තමයි සසාරයෙන් දාලා හොදනවා වගේ. අර ධර්මයේ ඉතින් මෙහි කලේ අස යම් කිසි දෙයක් අවදන අසාධාර ගැලපෙන්නේ නැත්නම් පව් සහිතනම් දුෂ්චරිතනම් කාගේට සහිතනම් දේශ මොහ සහිතනම් එබඳු දේවල් තුළ තිබෙන්නා ස්වභාවය අහකරගන්න අන්න ධර්මය ආසාද කරනා විදිහට ඒ වගේම අර කියන්නා වූ පාප ධර්මය පස්සාසෙලා යනවා. පාප මානසිකත්වෙ දුරු වෙලා යනවා. මෙන්න මේ වගේ විලාවට කරනකොට මොකද වෙන්නේ? අති සම්බොජ්ජංගයයි ධර්ම විදියේ සම්බොජ්ජංගයයි පීති සම්බොජ්ජංගයයි විරිය සම්බොජ්ජංගයයි බොජ්ජංග හතරේකට වැඩිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දිගටම වරන්න බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ දෙක සති සම්බොජ්ජංගයේ හැම වෙලෙම තියෙන්න ඕනේ. ඉතිරි බොජ්ජංග හය එකින් එක වනාසීයෙන් තේරුම් අරගෙන වඩන්න ඕනේ. තුනක් වදනකොට මොකද වෙන්නේ? අන්න විචිත්තතාවයක් ඇති වෙනවා. විහිසක් ඇති වෙනවා. ඊළඟට යලි යලි එක වඩන්න බෑ. ඊළඟට මොකද කරන්න ඕනේ? ඒක නිමනදී කරන්න ඕනේ. අන්න ඒකට ගන්න ඕනේ පස්සද්ධි සම්බොජ්ජංගයේ අන්න සැහැල්ලුව සමාධි සම්බොජ්ජංගයේ අන්න සමාධියේ මොන මොනවත් බාහිර හිතන්න යන්නේ නැහැ. ඒකාග්‍ර වුණා. ඊට පස්සේ උපේක්ෂා සම්බොජ්ජංගයේ ඇලින ගැටෙන පැත්තට යන්නේ නැතුව නිවැරට හිත තිබ්බා. අන්න නිවැරට හිත තියාගෙන ආයතනය මොකද කරන්නේ? අන්න අර සැහැල්ලුවට හිත තියලා සුසුමක් හරිනකොට සුසුමක් හරිනකොට ආයතනය ඔන්න බොජ්ජංග තුන වැඩිනවා. ඊටම ඉවර කරන්න බෑ. අර කහටුණේ ඉවරුණාට පස්සේ ආයි සැහැල්ලු වෙලා ගානකට නවතිනවා. අමුතු සුවයක් ඉන්නේ නැහැ. ආයයක් සාමාන්‍ය සත්‍ය. දැන් මොකද කරන්නේ? අන්න දැන් දැය ගන්නවා. ධම්ම විචේ සම්බොජ්ජංගයයි, පීති සම්බොජ්ජංගයයි, විරිය සම්බොජ්ජංගයයි වලින්ද විලාව. අන්න දැයගෙන වෙලා මේ විදිහට ආයතය කරන දහම් අරමුණ ඇසුරු කරනවා. දහම් අරමුණ ඇසුරු කරලා සමාධියේ බැඳීම හැදෙනියම් සාධිතේ සාධියක් ඇතනම් මනාපී සිහියෙන් බල බල. ඇයි මේ සාධියේ මුල කුමද්ද අරමුණු වෙන්නේ? ඇයි මේ ද්වේෂයේ මුල කුමද්ද අරමුණු වෙන්නේ? මෙන්න මේව බල බල මුල හොයාගෙන ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් බලන්න පුරුදු වෙනවා. අන්න බලනකොට මොකද වෙන්නේ? සති සම්බොජ්ජංගෙන් ඒ ටික දැනගත්තා. ධම්ම විචේ සම්බොජ්ජංගෙන් අන්න ධර්මයේ අනුව සිහි කළා. ඒ වගේම වීර්ය සම්බොජ්ජංගෙන් ක්‍රියාත්මක කරා. අන්න එකින් උත්සාහය වීර්යය වැඩුවා. මෙන්න මේ ආකාරයෙන් ඒ ධර්ම ටික වදනවා. වදනකොට මොකද වෙන්නේ? පෙර පරිදි වායිතරයක් යථාභූතිය ලැබෙන්න අසාර ලෝකයේ වැඩක් නැහැ. අසාර ඇලීම වැඩක් නැහැ. ගැටීම වැඩක් නැහැ. මොනවා කල්ලන්නද මොනවට ගැටෙන්නද? මෙහෙම අදහස් වැඩහි වැඩේ. සමස්තයෙන්ම සුද්ධ වෙලා යනකොට අන් ආයිසරයක් අර විසිරලාම කුණ එකතු වෙනවා. අන් ආයිසරයක් හෙට හොදාන පටන් ගත්තා වගේ ආයිසරයක් ඉතින් දැල් ගන්නවා. මොකද්ද? පස්සද්ධි සම්බොජ්ජංගේ ගත හිත සැහැල්ලු නිදහස් නිවට හිත තිබ්බා. මොකද කරන්නේ? අර පුස්පාර ගත්තා. ආකර දැම විසහරිය සැහැල්ලුවටපත් වුණා. අන්න ඒකවල පස්සද්ධි සම්බොජ්ජංගේටපත් වුණා. අන්න සමාධි සම්බොජ්ජංගේටපත් වුණා. අන්න ඊළඟ මොකදෙන්නේ? උපේක්ෂාවෙන් ඉඳ බහිල්ලා පොළොවක් යන්න දෙයක් නැහැ. සමානුකූලව ඒකාගතාවී ඉඳි හිටනවා. මෙන්න මේ ක්‍රමේ මාරුවෙන් මාරුවට කරන්න ඕනේ. ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානවන්ත වූ ප්‍රඥාවන්ත පුද්ගලයින්ට තේරුම් ගන්න පුළුවන් පුද්ගලයින්ටයි මේ ආනාපාන සතිය. ආනාපාන සතිය මොහොතරියට මම ලොකියමි. බුදු පියාණන් වහන්සේ බොහෝ කර දේශනා කළා කියෙද්දි විසුද්ධි මාර්ගය වැනි භාවනාව වෙනන පොත්වල ආනාපාන සතිය මොහොතරිය අනුසත්‍රාය වේ කියලා පෙන්නලා තියෙනවා. බුදුදහමේ තියෙන්නේ ආනා මොහ චර්තියට ආනාපාන සතියක් නොකියමු බුදු පියාණන් වහන්සේගේ දේශනාව. ඉතින් අපි කල්පනා කරලා බලන්න, විමර්ශනය කරලා බලන්න මේ දෙකෙන් තෝරාගන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ප්‍රමේයද විනීකද්ද කියලා. ගණන අනුපුබ්බද්දන ආදී වශයෙන් කියනකොට එකින් එක ලැබුණා වූ ධානයේ ගණන් කරමින් ධානයෙන් ධානයේ මේ ප්‍රථම ධානයේ මේ ද්විතීයික ධානය ආදීකින් ගණන් කරන්න කියලා අපි ධර්මයේ පෙන්වා දෙන අපේ දහම තුල විසුද්ධි මාර්ගයේ පෙන්වන එක දෙක තුන හුස්ම ගණන් කරන්න කොහොමද ගන්න කියලා නිගමනය කරගන්න. මෙන්න මේ ආකාරයෙන් අපි තේරුම් ගත්තොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා ආනාපාන සති භාවනාව තුළින් ඉතින් එකට ඉතින් එක සුද්ධ කරලා ගන්න. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ
අන්න දීගං වා අසසන්තෝ දීගං අසසාමිති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමිති පජානාති මෙන්න ඇතුළු කරන ඒවායි පහ කරන ඒවායි ක්‍රම දෙක දීග ලෙස කරන්න ඕනේ නැහැ වැඩි කල් මොකද වෙන්නේ බැඳිලා තිබිට කහට ගැලවෙනවා ඊට පස්සේ ඉතාලම සුරුසුරු හරියක් විතරයි ඉතුරු වෙන්නේ ඇලීම් ගැටීම් මාත්‍රයක් ආව ගිල්ලා ගියා දැන් මනස හැදගැහිලා සුද්ධ භාවයේ පිහිටගෙන ඉන්නේ අන්න කෙටි වුණා දැන් මොකද කරන්නේ සස්සං වා අසසන්තෝ රත්තං අසසාමිති පජානාති අන්න දැන් කෙටියෙන් අතුරු කරන්න පුළුවන් දහම පුංචි දෙයක් එනකොට පුංචි අදපරුද්දා කෙනකොට අසාර ලෝකයක මොනවල්ලන්නේ ඉතිම හරයක් ඇති ලෝකයකට අල්ලන්න දෙයක් ගැටෙන්න දෙයක් නෑ ඔය අදහස යම්බන් ගන්නකොට සිහි වෙනකොට මොකද වෙන්නේ කෙටි අවස්ථාවකදී දහම අතුරු කරනකොට ඒ දහම් ආසාතිය තුලින්ම අර කියන්නා වූ පාප වස්සාතේ වැයනවා නැවත ඒ පුණ්‍ය අදහස ඉන්නේ නෑ අන්න කෙටියෙන් සකස් වෙනවා ඒතර මොකද වෙන්නේ පස්සම් බයං කාය සංකාරං අත සිස්සාමිති සිත්තති මෙන්න සබ්බකාය පරිසංවේදී අත සිස්සාමිති සික්කති මෙන්න මේ සියලුම කායයන් දකින්න ඕනේ මොනවද මේ කාය කිව්වේ සියලුම ක්‍රියාකලාප අපි මේ ලෝකේ ඇලීමේ ගැටීමේ මුලාවෙන් ක්‍රියා කරන හැටි දකින්නවා මේ මේ ක්‍රියාකලාපිය දැකලා ඒ සඳහා අපි සකස් වෙන හැටි අපි ක්‍රියාත්මක වෙන හැටි දකින්නවා පස්සම් බයං කාය සංකාරං වෙන ඊට පස්සේ සබ්බ කාය දකින්නවා විදිහට ඇයි මේම ක්‍රියාවන් ගොඩනැගින්නේ මේ විදිහට ක්‍රියාවන් නිකන් ගොඩනැගින්නේ මට මෙහෙම ආසාවක් මෙහෙම බලාපොරොත්තුවක් ඇති හිතක් ආව ඒ හිතෙන් තමයි මම මේ දේ කළේ එහෙනම් ඉවරු වන්නා වූ දෙයක් දැනගත්තා නම් අන්නේක දැනගත්තා දැනගෙන ඉවිලා ඒ කාරින් කරගන්නවා ධර්මානුකූලව වැඩක් නැති හරයක් නැති දේවල් පස්සේ මම යන්නේ නැහැ කියලා ධර්මානුකූලව විතරයි මෙතේ ප්‍රගුණ කරගත්තාම සමානුකූල මේ භාවනාව වැඩි කියනවා ඉතින් කායානුපස්සනාවට අයිති කරලා සුළු කොටසක් තියෙනවා අපි ඒ ගැන ඊළඟ දවස් සාකච්ඡා කරමු සෑම සිද්දනාට යහපතක් වේවා ඉතාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා